සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික ශ්‍රද්ධාකාමී පිංගතුනි ඔබ හැම කෙනෙක්ම අද සූදානම් වෙන්නේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් ඇහුම්කම් දෙන්නට. අද සද්ධර්ම දේශනාව සිදු කර දෙන ලෙස අපිට ගෞරවයෙන් ආරාධනා කරා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත් වෙන සදහැවත් තරුණ මහත්මේ මදුක වීරසිංහ මහත්මාන. එම මහත්මානන් තමන්ගේ ආදරණීය මෞතුමිය සහ සොහුයුරිය වෙනුවෙන් මේ උතුම් පින්කම සිද්ධ කර දෙන ලෙස ගෞරවයෙන් යුක්තව ඇරයුම් කරන්නට යෙදුණා. පින්කමේ අරමුණු අතර තියෙන්නේ වෛද්‍යසී වීරසිංහ ආදරණීය පියාණන් වහන්සේ අවුරුදු 9කට කලින් අභාවයට පත් වුණා. 9 වසරකට පෙර අභාවයට පත් ආදරණීය තාත්තට පින් දෙන්නත් විශේෂයෙන්ම සමන්කාන්ති හේරත් වීරසිංහ ආදරණීය මෞතුමිය නමින් වෛද්‍ය සි වීරසිංහ ආදරණීය පියාණන් නමින් දෙපාර්ශ්වයේම මියගිය ආචාම්මල සියල ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ බලාපොරොත්තු අතර තියෙනවා. ඒ වගේම එම මාතාවට ආශිර්වාද කරන්න වගේම පසුගිය 8වනදා ජන්මදිනය සමරපු සොහොයුරිය විදේශගතව වෛද්‍යවරියක් වීම සඳහා අධ්‍යාපනය ලබමින් සිටින ඉක්ෂි ආවිෂා වීරසිංහ නැගණියට සොහොයුරියට ආශිර්වාද කරන්නත් දිගාසිරි පතන්නටත් මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු වෙනවා. මේ පින්වත් පිරිස අපිට මතකයි ලංකාවේදී වරින් වර අපට ආරාධනා කරලා මේ පියාණන් වහන්සේ වෙනුවෙන් ඒ ගම්පලාත්වල මාදම්පේ ඇතුළු ඒ ප්‍රදේශයවට විහාරස්ථානවල ඒ පියාණන්ගේ ගමේ මව්ගේ ගමේ ආදිවාසීන් ධර්මදේශනා කීපයක්ම අපව වැඩම කරවලා සිත කරලා තියෙනවා. මේ තරුණ මහත්මානන් විදේශගතව රැකියාවක් කරමින් ජීවත් වුණත් ආදරණීය මව් සමග සහෝදරිය සමග එකතු වෙලා මියගිය පියාණන් වහන්සේට කෘතෝපකාර දක්වන්න කෘතවේදීත්වය පළ කරන්නට ඒ සිද්ධ කරන මේ උතුම් පින්කම් අපි බොහෝම අගය කරනවා ආශිර්වාද කරනවා ඒ තරුණ මහත්මානන්ට. තේ පින්තුනි අද ධර්මදේශනාවේදී විශේෂයෙන්ම මා කල්පනා කරා මේ කාලයේ අපේ රට දිහා බැලුවට පස්සේ විවිධ සමාජීය ප්‍රවණතා සතියෙන් සතිය අපට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ බුදුදහම සහ බෞද්ධ ආගමික සංස්ථාවට අදාළ ප්‍රවෘත්ති තමයි වැඩිපුරම මේ කාලයේ බොහොම වේගයෙන් ප්‍රචලිත වෙන්නේ සහ එවැනි ප්‍රවෘත්ති තමයි වැඩිපුරම නිර්මාණය වෙමින් තිබෙන්නේ. ඉතින් මෙවැනි ප්‍රවණතාවයන් මෙවැනි තත්ත්වයන් තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ තමන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ
ශාසනයේ ඇතිවෙන්න පුළුවන් බව තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනා තුළ තම ශ්‍රාවක ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට උන්වහන්සේලා සමග සිත කරපු ධර්ම සාකච්ඡාවන් වලදී සඳහන් කළා තියෙනවා, දේශනා කළා තියෙනවා. අද අපිට විවිධ භික්ෂුන් වහන්සේලාගේ අශීලාචාරවත් හැසිරීම නිසා, එහෙම නැත්නම් බුද්ධත්වය, මහරහත් භාවය හෝ වෙනත් බෝධිසත්ව චරිතය ඇසුරු කරගනිමින් විවිධ ප්‍රකාශන සිද්ධ කිරීම හෝ වෙනත් තමන්ට ඒවා ආරුඪ කර ගැනීම ආදී ඒ වගේ නම් විවිධ දේවල් ඇසුරෙන් ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. ඉතින් එතකොට ශාසනයට ආදරය කරන, ශාසනයේ චිර පැවැත්ම අපේක්ෂා කරන ගිහි පැවිදි පිරිසට බයක් ඇති වෙනවා, අසහනයක් ඇති වෙනවා. අපේ බුද්ධ ශාසනයට මේ නිසා ලොකු අනතුරක් වෙන්න දෙන්නේ. අපි මේ වගේ වෙලාවක මොනවද කරන්න ඕන මේ ශාසනය අතුරුදහන් වෙන එක නවත්ත ගන්න, මේ ශාසනය විනාශ වෙලා යන එක නවත්ත ගන්න, මේ ශාසනය පිරිහිලා යන එක නවත්ත ගන්න අපි මොනවද කරන්න ඕනේ? ඊළඟට බොහෝ දෙනෙක් අහන එකක් තමයි මහානායක හඳුරුලා මොනවද කරන්නේ මේව දිහා බලාගෙන. මහානායක හඳුරුලා මොකක්ද කරන්නේ? උන්වහන්සේලගෙන් අපි සමාව අයද සිටිනවා. නමුත් උන්වහන්සේලා කිසිම දෙයක් බෞද්ධ ශාසනය ඇසුරු කරගෙන මේ සිදුවෙන සිදුවීම් සම්බන්ධව යටත් පිරිසේ ප්‍රකාශයක්වත් ඉදිරිපත් නොකරන තරම් ක්‍රියාමාර්ගයකට එළඹීම කෙසේ වෙතත් කටඇරලා වචනයක් කතා කරන්න තරම්වත් ඉදිරිපත් නොවීම ගැන බෞද්ධ ගිහි පැවිදි දෙපාර්ශවයටම තියෙන්නේ විශාල කලකිරීමක්, විශාල නොසතුටක්, දොම්නසක් සහ උන්වහන්සේලාගේ හැසිරීම සම්බන්ධව එපා වීමක්. ඒක හැම තැනම උන්වහන්සේලාගේ සමීපයේ ඉන්න දායකයෝ හෝ උන්වහන්සේලාගේ කාරක සභාවල වැඩ කරන මේ සමාජ මාධ්‍ය ඇසුරු නිසුරු කරන අනිකුත් ස්වාමීන් වහන්සේලා හෝ උන්වහන්සේලා සම්බන්ධව සමාජය අද කතා කරන විදිය උන්වහන්සේලා දැනුවත් කළ යුතු. උන්වහන්සේලා Facebook පාවිච්චි කරන්නේ නැත්නම්, YouTube පාවිච්චි කරන්නේ නැත්නම්, උන්වහන්සේලාට රජයේ ජනමාධ්‍ය ප්‍රධාන නාලිකා හෝ මුද්‍රිත මාධ්‍ය තුල තියෙන දේ විතරක් නෙමෙයි අද තොරතුරු කියන්නේ. එතකොට මේ සෝෂල් මීඩියා ඇතුලේ මොකක්ද සමාජය ඇතුලේ, ශාසනය ඇතුලේ සිද්ධ වෙන්නේ? ඒ පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේලාට මිනිසුන්ගෙන් එල්ලවෙන චෝදනා ගැන මහානායක හඳුරලා දැනුවත් කිරීම මං හිතනවා ඒ කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලාගේ වගකීමක්. උන්වහන්සේලා මේව දන්නේ නැත්තම් දන්නේ කියන්න අමාරුයි. මේ රටේ ඕනම පොඩි එකෙක් මේ විකාර දකිමින් ඉන්නවා දැන්. අපේ රට ඇතුලේ ජීවත් වෙන ඕනම දරුවෙක් දන්නවා මෙහෙම ප්‍රශ්නයක් වෙනවා කියලා. බොහෝ මිනිස්සු ප්‍රශ්න කරනවා. මහානායක හමුදුරලා ඉන්නේ දේශපාලකයින්ට පිරිත් නූල් ගැට ගහනයි, එන පළතුරු කූඩ උස්සලා ඇඳ උඩ කෙලවරකින් පුටුවේ කෙලවරකින් තියාගන්නයි, අටපිරිකර බාර ගන්නයි විතරද ඉන්නේ කියලා මිනිස්සු ප්‍රශ්න කරමින් ඉන්නවා. ඉතින් උන්වහන්සේලා තමන් වහන්සේලාගේ භූමිකාව පිළිබඳව නැවත සිතා බැලිය යුතුයි.
ඒකට කාලය ඕනවටත් වඩාගත වෙලා කියලා තමයි පුද්ගලිකව මහිතන්නේ. ඒක මම විශ්වාස කරන්නේ නෑ. මම පිළිගන්නේ නෑ මේ බුදු දහම ගැන මොකක් හරි අදහසක් කියපු ගමන් ඒ සියලු දෙනාම අල්ලන් ගිහිල්ලා හිරගෙවල් වල දාන්න වගේ ආන්තික යෝජනාවක්ම නෙමෙයි. නමුත් මේ ශාසනය නැත්නම් මේ ආගමික සංස්ථාව ආරක්ෂා කරගන්න සහ එහි විනය පවත්වා ගන්න විධිමත් වැඩපිළිවෙලක් සකසා ගැනීම මහානායක මහා ස්වාමීන් වහන්සේලා විසින් මුල් වෙලා සිද්ධ කළ යුතුයි. ඒ මේ ආගමික රාමුව අපේ ආගමික සංස්ථාව ආරක්ෂා කරගන්න. ඒ කොටස කිරීම මහා සංඝයාගේ වගකීමක් සහ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වගකීම. මොකද මේ වගේ ප්‍රශ්න එනකොට තරුණ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙලා කතා කරනවා, ඉදිරිපත් වෙනවා, කෑ ගහනවා, පොලිසි ගාන යනවා අපි දකිනවා. උන්වහන්සේලා උපරිම උත්සාහ දරනවා මේ නවත්ත ගන්න. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ඒවයින්නුත් නිින්දා අපහස විඳිමින් ප්‍රශ්නවලට මුණ දෙමින් උන්වහන්සේලා මේ දුක විඳට රාජ්‍යයෙන් අපි කියමුකෝ රජයෙන් මොකක් හරි බුද්ධ ශාසනයට ප්‍රතිපාදනයක් ලැබෙනවනะ. ඒකට ඉදිරියට එන්නේ කවුද? ඒක ගිහිල්ලා මුලින්ම බදාගන්නේ කවුද? ඒකේ අයිතිකාරයව විදියට ඉදිරිපත් වෙන්නේ කවුද? කෝ ඒ ඉදිරිපත් වෙන සභාවල අය ඇයි ප්‍රශ්න එනකොට කතා නොකරන්නේ? ලාභේ විතරක් බෙදා ගන්නද බලගත් අය ඉන්නවනේ. අභියෝගයේදී, ප්‍රශ්නයේදී, මේ උපදින ගැටලුවලදී ප්‍රශ්න විසඳ ගන්න ඒවට ඉදිරිපත් වෙන්නේ නැත්ද? මොකද නැත්තම් අවිචාරවත් සමහර වෙලාවටනේ හැංගීම් බර වෙලා පිළිතුරු හොයන්න ගිහිල්ලා ඊට වඩා අභියෝගයක්, ඊට වඩා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද හරි මැදිහත් වීමක් නොකරොත්, නිවැරදි බුද්ධිමය මැදිහත් වීමක් නොකරොත්, වගකිව යුතු පිරිස් මැදිහත් වීමක් නොකරොත් කුඩා සායනහන්සලා තරුණ ස්වාමීන් වහන්සේලා මේ ප්‍රශ්නවලදී ඉදිරිපත් වෙන විලාසයන් එක්ක ඒවම තව අර්බුද නිර්මාණය කරගන්න පුළුවන්. එනිසා වැඩිහිටි යම් කෙසේ ආකාරයකට වගකීම් දරන නිකායත්‍රයෙහි ස්වාමීන් වහන්සේලාට ලොකු වගකීමක් තිබෙනවා මේ වගේ ප්‍රශ්න සම්බන්ධව බෞද්ධ ආගමික සංස්ථාවේ මේ ශාසනික මේ ආයතනික ව්‍යුහයේ ප්‍රධානීන් විදියට ඉදිරිපත් වෙන්න, ස්ථාවරය පැහැදිලි කරන්න, ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න ඒ වගකීම තියෙනවා. ඒක මම මුලින්ම කියන්න ඕන. ඒක අපිට තවදුරටත් නොකිය ඉන්න බෑ. මිනිස්සු කතා කරනවා. මිනිස්සු ඉතාම නරක ලෙස, පහත් ලෙස, අවමන් සහගත ලෙස මේ ප්‍රශ්නවලදී කටයුතු කරන ආකාරය ගැන හෙලා දකිමින් ඉන්නවා. ඒක ගැන ඔබ වහන්සේලාගේ අවධානය යොමු විය යුතුයි කියන එක තමයි තවදුරටත් නොදැක්කාසේ, නොඇසුනාසේ ඉඳීම වෙනුවට බුද්ධිමය මැදිහත්වීමක් කළ යුතුයි කියන එක මෙහිදී අවධාරණය කරන්නට ඕන. හැබැයි බුදුහාමුදුරු සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට වදාළ දෙයක් තියෙනවා සිව් පිරිසටම.
අද මම දේශනාවේදී සාකච්ඡා කරන්නේ ඒක. මෙතන මේ ආගමික සංස්ථාව ආගමික ආයතනය රැකගන්න ඒ ආයතනයේ බලය සහිත අය කරන්න ඕනි එක වෙනම එකක්. නමුත් තථාගත ශාසනය තථාගත ධර්මය සම්බුද්ධ අනුශාසනාව එහි චිරස්ථිතිය වෙනුවෙන් තථාගතයන් වහන්සේ සිව්පිරිසටම වගකීමක් පවරලා තියෙනවා. සිව්පිරිසටම භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා මේ සිව්පිරිසටම. එතකොට මේ ශාසනය රැකගන්න එක හාමුදුරුවන්ගේ වගකීමක් විතරක් නෙමෙයි. මේ ශාසනය රැකගන්න එක මෙහෙණිලගේ දසසිල් මාතාවන්ගේ භික්ෂුණීන්ලා වැඩ ඉන්නවා ඒ ඇත්තන්ගේ ඒ සියලු දෙනාගේම වගකීමක්. උපාසක පිරිසගේ වගේම උපාසිකා පිරිසගේත් වගකීමක් සම්බුද්ධ ශාසනය රැකගන්න එක. කොහොමද රැකගන්නේ? ඒක තමයි වැදගත්ම දේ. කිම්බිල කියන හාමුදුරුවෝ එක්ක කිම්බිල කියන තෙරුන් වහන්සේත් එක්ක භාග්‍යවතුන් වහන්සේ කරපු සාකච්ඡාවකදී කවර හේතුවක් කවර ප්‍රත්‍යක් පදනම් කරගෙන තථාගත පරිනිර්වාණයෙන් පසු සසුන චිරස්ථිතික නොවේදයි බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි කවර හේතුවකින් කවර ප්‍රත්‍යකින්ද මේ සම්බුද්ධ ශාසනය චිරස්ථිතික නොවෙන්නේ? තථාගත ධර්මය චිරස්ථිතික නොවෙන්නේ මොන හේතු නිසාද? අන්න ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කරුණු පහක් පෙන්වලා දෙනවා. ඒ කරුණු පහ සිව් පිරිසටම අදාළයි. ඒකයි විශේෂත්වය. ගිහියන්ට කියන්න බෑ හාමුදුරුලායි බුද්ධ ශාසනය රැක ගන්න ඕන කියලා. හාමුදුරුලට කියන්න බෑ ගිහියෝ තමයි ඕක කරන්න ඕන කියලා. නෑ සිව් පිරිසම මේ ශාසනය රැක ගන්න පිරිය යුතු ප්‍රතිපදාවක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. මොකක්ද? කිම්බිලේනි මේ සස්නෙහි තථාගතයන් වහන්සේ පිරිණිවි කල්හි භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවරු ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව පිහිට කොට නොගෙන වසන්නා. අන්න පළවෙනිම ප්‍රශ්නේ තමයි තථාගතයන් වහන්සේ ගැන ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවය කියන එක. ගෞරවය භික්ෂුන් වහන්සේ ගාව නැති වුණා, භික්ෂුණිය ගාව නැති වුණා, උපාසකතුමෙක් ගාව නැති වුණා, උපාසකතුමියක් ගාව නැති වුණා. කිව්වේ මේ සිව්පිරිස ගාව ශාස්ත්‍රු ගෞරවය නැති වුණා. මේ ශාසනය චිරස්ථිතික නොවෙන්න, මේ ශාසනය පිරිහිලා යන්න, මේ ශාසනය අතුරුදහන් වෙලා යන්න, මේ ශාසනය විනාශ වෙලා යන්න ප්‍රධානම හේතුව තමයි තථාගතයන් වහන්සේ ගැන ගෞරවයක් නැති පිරිසක් බෞද්ධ සිව් පිරිස අතර ඉඳීම. ඒක නිකම් පංචස්කන්ධ ඉන්නවා. උපාසක කියලා නම් අඳුනනවා, උපාසිකා කියලා නම් තියෙනවා, භික්ෂු කියලා නම් තියෙනවා, භික්ඛුණි කියලා නමකින් අඳුනනවා. හැබැයි හුදු නම් විතරයි. ඔවුන්ට ඔවුන්ගේ ශාස්ත්‍රූවරයා ගැන ගෞරවයක් නැත්තම්, ශාස්ත්‍රූවරයා ගැන ශ්‍රද්ධාවක් නැත්තම් අන්නේ අශ්‍රද්ධාවන්තකම, ඒ ගෞරවයක් නැතිකම මේ බුද්ධ ශාසනය විනාශ වෙන ප්‍රධානම හේතුව. බලන්න පැවිද්දන් වෙන අපට ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවයක් තියෙනවා නම් අපි ශාස්ත්‍රුන් වහන්සේට අවමානයක් වෙන දේ කරන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේට නිඳාවක් වෙන දේ කරන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේට අවමානයක්, අගෞරවයක්, අපේ බුදුහාමුදුරන්ට අපවාදයක්, උපවාදයක් වෙන විදිහට අපි හැසිරෙන්නේ නැහැ නේ.
කතා කරන්නේ නැහැ. වචනයක් කියන්නේ නැහැ. අනේ මම මේ කියන වචනෙන් මගේ ශාස්ත්‍රවරයාට නිඳාවක් වෙයිද? මගේ ශාස්ත්‍රවරයාට අවමානයක් වෙයිද? මගේ ශාස්ත්‍රවරයා ගැන මම කතා කරන විදිය, මම හැසිරෙන විදිය දැකලා බලන් ඉන්න මිනිස්සු, අහන් ඉන්න මිනිස්සු කලකිරීමක් ඇති කරගනීද? එහෙම ශාස්ත්‍රු ගෞරවයක් නැති පැවිදි පිරිසක් හිටියොත්, ශාස්ත්‍රු ගෞරවයක් නැති ගිහි පිරිසක් හිටියොත්, ඒගොල්ලෝ ස්ත්‍රී පුරුෂ භාවය මොකක් වුණා? එවැනි පිරිසක් ශාසනය බලවත් වෙච්ච තැනදී, එවැනි පිරිස ශාසනය වැඩි වෙන තැනදී මේ ශාසනය අතුරුදහන් වෙනවා පිටතට. මේ ශාසනය අතුරුදහන් වෙන එක හොඳට අප තේරුම් ගත යුතු දෙයක්. ඉතාම හොඳින් අවබෝධ කරගත යුතු දෙයක් අපේ. ඒ අභියෝගය තියෙනවා. ඒ අර්බුදය තියෙනවා. අද තියෙනවා ඒ අර්බුදය. ශාස්ත්‍රු ගෞරවය නැති පිරිසක් මේ සිව් පිරිස අතරම බලවත් වෙලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ මූල එතන. මූල හේතු එතන තියෙන්නේ. ප්‍රත්‍ය තියෙන්නේ එතන. එළියේ බාහිර බලවේගවල හැසිරීම, බාහිර බලවේගවල ක්‍රියාකාරකම්, බාහිර බලවේගවල මැදිහත් වීම තියෙනවා. නෑ නෙමෙයි. කැමදාම තියෙනවා. බුදුහාමුදුරුව ජීවමාන කාලෙත් උන්වහන්සේට එරෙහි සතුරු පිරිසක් හිටියා. උන්වහන්සේට එරෙහිව නිඳා පහස කරන පිරිසක් හිටියා. උන්වහන්සේගේ ශාසනය කඩාකප්පල් කරන්න වැඩ කරන පිරිසක් එළියේ හැමදාම හිටියා. ඒක අතීතෙත් හිටියා, අදත් ඉන්නවා. ඒගොල්ලෝ අතීතෙත් කප්පම් අරගෙන වැඩ කරා, අදත් ඒ විදිහටම වැඩ කරනවා. හැබැයි ශාසනය විනාශ වෙන්නේ ඒ බාහිර අයගේ ක්‍රියාකාරකම් නිසා විතරක් නෙමෙයි. එකින් එවැනි පිරිස් කරන දෙයකින් කෙටි කාලීන ප්‍රශ්නයක් විතරයි උපදින්නේ. ඒක කෙටි කාලීන දෙදරායම කම්පනයක් කෙටි කාලීනව උපදී. හැබැයි දිගු කාලීනව මේ ශාසනය කඩන් වැටෙන්නේ අපේ ප්‍රශ්නකින්. අපේ ප්‍රශ්නකින්. පැවිද්දන් වන අපේ ප්‍රශ්නකින්. ගිහි උපාසක උපාසිකාවන් වන ඔබේ ප්‍රශ්නකින්. මොකක්ද හේතුව? පළවෙනිම හේතුව සත්තු ගෞරවතා, ශාස්ත්‍රු ගෞරවය අපේ ගාව නැති එක, බුද්ධ ගෞරවය අපි ගාව නැති එක. තථාගතයන් වහන්සේ අපේ උතුම් ගුරුවරයා ගැන අපිට ගරුත්වයක් නැති වුණාම එතනින් තමයි ඇතුලෙන් කුණු වෙන්න පටන් ගන්නෙ. එනිසා අපි උත්සාහ කරන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණය වටහා ගන්න, ශාස්ත්‍රුන් වහන්සේගේ ඥානය පිළිබඳව වටහා ගන්න. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ ගැන, ශාස්ත්‍රුන් වහන්සේගේ නුවණ ගැන අපිට පැහැදීමක්, ගෞරවයක් ඇති කරගන්න අපි නිතර නිතර ශාස්ත්‍රු ගුණය මෙනෙහි කළ යුතුයි, සජ්ජායනා කළ යුතුයි, සංවාදයට ලක් කළ යුතුයි. ශාස්ත්‍රුන් වහන්සේගේ නුවණ ගැන මෙනෙහි කළ යුතුයි, සාකච්ඡා කළ යුතුයි, සංවාද කළ යුතුයි. අපි නිතර නිතර ඒ ශාස්ත්‍රු ගුණය මෙනෙහි කරනව නම්, සජ්ජායනා කරනව නම්, ඒ පිළිබඳව සාකච්ඡා කරනව නම්, සංවාද කරනව නම්, ඒ පිළිබඳව වූ දේශනා සවන් දෙනව නම් අපේ ශාස්ත්‍රු ගෞරවය ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙනවා. බුද්ධානුස්සතිය වැනි භාවනාවක් වඩනව නම්, බුද්ධානුස්සතිය වැනි භාවනාවක් අපි වඩනව නම් ඒ ශාස්ත්‍රු ගෞරවය වැඩෙනවා පින්වතුනි. මේ ශාසනය අතුරුදහන් වෙන එක නවත්තන්න, මේ ශාසනය පිරිහිලා යන එක නවත්තන්න,
ඔබ බුදුහාමුදුරුව ගැන ගෞරවෙ දියුණු කරගන්න. ශාස්ත්‍රෝ ගෞරවෙ දියුණු කරගන්න. ඔබේ උතුම් තිලෝගුරු ශාන්තිනායකයන් වහන්සේ ගැන ගෞරවෙ දියුණු කරගන්න. මේක රකින්න තියෙන ඇත්ත වැඩපිළිවෙල එක. මේ ආයතන රකගන්න. මේ මේ ස්ට්‍රක්චර් එකක් සහිත මේ මේ ව්‍යුහයක් සහිත ආගමික සංස්ථාව රකගන්න එක වෙනම කතාවක්. ඒක ඒක මම මුලින් කිව්වා. ඒකට මැදිහත් වෙන්න ඕනි කවුද? ඒකට මුල පුරන්න ඕනි ඒක වෙනම එකක්. මේ බුද්ධ ශාසනය තථාගතයන් වහන්සේගේ උතුම් මේ ශාසනික වැඩපිළිවෙල, මේ ධර්ම මාර්ගය, මේ නිවන් මඟ මෙහෙ රැකෙන්නේ කොහොමද? ශාස්ත්‍රෝ ගෞරවේ සැබෑ බුදු සසුන. සැබෑ බුදු සසුන ආරක්ෂා වෙන්නේ නේද? ශාස්ත්‍රෝ ගෞරවේ. මේක ආරම්භෙන්න ඕනේ එතකොටයි. එතනින් ආරම්භෙන්න ඕන. ආගමික සංස්ථාව වුණත් ආරක්ෂා කරගන්න මේ ශාස්ත්‍රෝ ගෞරවේ සහිත ගිහි පිරිසක්, පැවිදි පිරිසක් නිර්මාණය වේ යුතුයි. නැත්තම් බුද්ධාගම ලෙස පවත්වගෙන යන මේ ආයතනයට බාහිරින් එන අභියෝග ජය ගන්නත් අභ්‍යන්තරිකව බුදුහාමුදුරුව ගැන ගරුත්වයක් සහිත අය ඉන්න ඕනේ මේ. බුදුහාමුදුරුව ගැන පැහැදීමක් සහිත ශ්‍රද්ධාවක් සහිත අය බවට අපි පත් වෙන්න ඕන නිසෙල්ලම. සංඝයා වහන්සේලා ගිහියොත් තථාගතයන් වහන්සේ ගැන ගෞරවයක්වත් නැතුව මොනව කරන්නද? කොතනින් පටන් ගන්නද? අපි පටන් ගත යුතු තැන එතන. දෙවැනි කාරණය, තථාගතයන් වහන්සේ දේශනා කරනවා ධර්මය කෙරෙහි ගෞරවය නැතිව පිහිට රහිතව වසන්නා මේ ශාසනේ පැවිදි වෙච්ච භික්ෂුවකට හරි භික්ෂුණියකට හරි තථාගතයන් වහන්සේගේ දහම ගැන ගරුත්වයක් නැත්තම්, තථාගතයන් වහන්සේගේ ගැඹීර වූ දේශනා ගැන ගෞරවයක් නැත්තම්, එහි පිහිට විශ්වාස කරන්නේ නැත්තම්, එය පිහිට කරගන්නේ නැත්තම්, නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියලා වාක්‍ය කියවට ඒ ධර්මය පිහිට කරගෙන ජීවත් වෙන වැඩපිළිවෙලක ප්‍රතිපත්තියක තමන් ගමන් කරන්නේ නැත්තම් බුද්ධ ශාසනය චිරස්ථිතික වෙන්නේ නැහැ. ඇයි? ධර්මයේ කෙරේ ගෞරවයක් නැති කෙනාට අධර්මවාදී චර්යාව, අධර්මය මත පදනම් වුණු හැසිරීම් වලට යන්න අමාරුද? ඒක අපහසු කාර්යයක් වෙයිද? ඇතුලේ දහම පිහිට කරගෙන නැත්තම්, දහම සරණ කරගෙන නැත්තම්, දහම කෙරෙහි ගෞරවයක් නැත්තම්, මතක තියාගන්න මේක විනාශ වෙන්නේ අපෙන්. යකඩේ විනාශ වෙන්නේ ඇතුලෙන් පැන නගින මලකඩවලින්, යකඩෙන්ම පැන නගින මලකඩවලින්. එහෙනම් අපි මේ එළිය සංසිද්ධි ගැන ඒ වට මැදිහත් වීම කරන එක විධිමත්ව, බුද්ධිමත්ව, විචාරශීලීව, දුරදිග බලලා, කලයුත්ත නොකලයුත්ත අඳුනගෙන කලයුතුයි. එක හරි. හැබැයි අපේ බෞද්ධ භික්ෂූන්ල විදියට සහ බෞද්ධ ගිහියන් විදියට අපේ තථාගතයන් වහන්සේගේ ධර්මය ගැන සැබෑ පැහැදීම, එහි ස්වාක්ඛාත භව ගැන, සන්දිට්ඨික භව ගැන, එහි අකාලික ගුණය ගැන, ඒ උතුම් දහමේ ගුණය, ඒ උතුම් දහමේ ස්වභාවය, එහි වදාළ දර්ශනය සහ ප්‍රතිපදාව ගැන අපිට ගෞරවයක් තියෙනවා. අපට ශ්‍රද්ධාවක් විශ්වාසයක් තියෙනවා.
එතකොට එක එක්කෙනාගේ ධර්ම අපිට අදාළ වෙන්නේ නැහැ. එක එක්කෙනා මොන මැජික් පෙන්වුවත් බෞද්ධයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ශාසනය කඩන් වැටෙන්නේ නැහැ. අපි පිළිගන්නේ පටිච්ච සමුප්පාද ධර්මය නම්, අපි පිළිගන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නම්, අපි පිළිපදින්නේ ඒ උතුම් මධ්‍යම ප්‍රතිපදාව නම්, අපිට කවුරු ඇවිල්ලා මොන කාගේ සල්ලි වියදම් කරලා මොන නාඩගම නැටුවත් අපි අපේ මාර්ගෙන් එළියට යන්නේ නැහැ. බුද්ධ ශාසනය හොල්ලන්න බෑ කාටවත් එතකොට. එහෙනම් අපි අපේ වැඩපිළිවෙලේ ඉන්න ඕන. අපි දුක හඳුනගෙන, දුකට හේතු හඳුනගෙන, දුකින් නිදහස් වීම කියන්නේ මොකක්ද කියලා හඳුනගෙන, ඊට වදාළ මාර්ග ප්‍රතිපදාව හඳුනගෙන අපි එය සරණ කරගන්න ඕන. එය පිහිට කරගන්න ඕන. එය ආධාරය කරගන්න ඕන. එය පිහිට කරගෙන, එය සරණ කරගෙන, එය ආධාරය කරගෙන අපි කටයුතු කරනකොට මේ ශාසනය බැබලෙනවා. මේ ශාසනය චිරස්ථිතික වෙනවා. ඇයි? චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රගුණ කරන පටිසමුප්පාද ධර්මයට අනුව පුහුණු වෙන පිරිසක් ඉන්නවා කියන්නේ මේ ශාසනය දුකින් නිදහස් වෙන අය, මේ ශාසනය නිමෙන අය නිර්වාණය වෙනවා, මේ සසර ගමන කෙලවර කරගන්න පිරිස වැඩි වෙනවා. හැබැයි ධර්මය කෙරෙහි ගෞරවයක් නැතුව තමන්ගේ මත, තමන්ගේ අදහස්, තමන්ගේ ආකල්ප බුදුහාමුදුරුවන්ගේ දේශනාව ලෙස කියලා දෙන්න ගියොත් වැරදි. තථාගතයන් වහන්සේගේ ධර්මය හැල්ලු කරලා අපේ ධර්මයක් මතු කරන්න ගියොත් භික්ෂුව, භික්ෂුණිය, උපාසකවරු, උපාසිකාවෝ ඒගොල්ලෝ මේ ශාසනය අතුරුදහන් කරන්න කටයුතු කරන පිරිසක් වෙනවා. ඒ වැරද්ද කරන්න එපා. ඒ වැරද්ද කරන්න එපා. ඒක නොකළ යුතු දෙයක්. බෞද්ධ විදියට ඉපදිච්ච අය, බෞද්ධ අමතාතගාව හැදිච්ච වැඩිච්ච අය ධර්මයට අගෞරව කරමින්, ධර්මය වැරදි විදියට අර්ථකථන කරමින්, භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් නොදාළ විදියට, නොවදාළ දෙයක් වදාළ විදියට අපිට ඕනි තැන් වලින් විතරක්, අපිට වාසි තැන් වලින් විතරක් කෑලි කපලා ඉදිරිපත් කරමින් කටයුතු කරනවා නම් එක ලොකු අනතුරක් මේ ශාසනයට කැඳාගෙන ඉන්න අපි කරන දෙයක් වෙනවා. එක නොකළ යුතුයි. අපි මනුස්සයෝ විදියට කෙලස් නිමා කරලා මිය ගියොත් අපිට හොඳයි. කෙලස් සහිතව මැරුණොත් අපි ආයේ උපදිනවා. උපදිනකොට අපි මැරෙන්න කලින් මේ ධහමට අගෞරව කරලා, මේ ධහම පිරිහවලා, මේ ධහමට විකෘතියක් ඇති කරලා අපි මැරිලා ගියොත් අපි ආයේ ඉපදෙනකොට අපිට හමු වෙන්නේ ඒ උතුම් ධහම නෙමෙයි, අපිට හමු වෙන්නේ විකෘතියක්. අපි තනි තනිව පුද්ගලිකව මේ ධර්ම මාර්ගය ප්‍රගුණ කරගෙන ගිහිල්ලා තථාගතයන් වහන්සේ වදාළ වැඩපිළිවෙලේ ශක්ති ප්‍රමාණයෙන් පුහුණු වෙලා, පුහුණු වෙන්න බැරි වුණත් ඉතුරු ටික දැනගෙන ඉගෙනගෙන තේරුම් අරගෙන 100%ක් ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වුණත් අඩුම හරියට මේ පටිච්ච සමුප්පාද ධහම, මේ චතුරාර්ය සත්‍ය ධර්මය, මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය
එය කෙරෙහි ගරුත්වයක් ඇතුව. ඒ වැඩ පිළිවෙලේ පුළුවන් උපරිම ප්‍රමාණයක් පුහුණු වෙලා අපි ගියොත්. තව පිරිසකට එක පුහුණු වෙන්න උදව් කරලා ගියොත්. අපි ආයේ උපදින අවස්ථාවක අපිට මේ සද්ධර්මයේ ඉතුරු වෙලා තියෙ චුට්ටක් හරි. ශාසනේ අපි රැකලා යන්න ඕන. අපි පුහුණු වෙලා තව පිරිසකට පුහුණු කරගන්න උදව් කරලා බුද්ධ ශාසනය රැකලා යන්නේ ඒ විදිහටයි. ඊළඟට තුන්වෙනි කාරණය, අපට ඒ උතුම් ආර්ය මහා සංඝයා ගැන ගෞරවයක් තියෙනවා. මට මහරහතන් වහන්සේලා ගැන ගරුත්වයක් නැත්තම්, ඒ මාර්ගඵල ලැබපු උත්තමයෝ ගැන මට ගරුත්වයක් නැත්තම්, මගේ වැඩපිළිවෙලේ, මගේ ප්‍රතිපදාවේ මං විනාශ වෙනවා. සංඝ ගෞරවය කියන එක, සංඝ රත්නය කෙරෙහි ගරුත්වය කියන එක අපි විනාශ නොකරගෙන පවත් ගන්න ඕන. මොකද හේතුව? අපේ ආදර්ශය ලෙස අපි ගන්නේ ඒ උතුම් මහරහතුන් වහන්සේලා, ඒ උතුම් අනාගාමීන් වහන්සේලා, සකෘදාගාමීන් වහන්සේලා, සෝතාපන්න උත්තමයෝ, සද්ධානුසාරීව, ධම්මානුසාරීව, සීලබුර්ධව, ගුණබුර්ධව මේ ධර්ම මාර්ගය ප්‍රගුණ කරපු ඒ උතුමන් වහන්සේලානේ අපේ ආදර්ශය. අපි අපේ මොවින් කියන තැනට ආවොත් මම මහා සංඝයා ගරු කරන්නේ නැහැ. මම මහා සංඝයා ගණන් ගන්නේ නැහැ. මට ඕනි නැහැ මහා සංඝයා කියලා. අපි ශාසනේ විනාශ කරන්න දායක වුණු පිරිසක් වෙනවා. පුද්ගලයෝ විදියට ගත්තොත් තනි තනි පුද්ගලයින්ගේ දුර්වලකම්, අඩුපාඩුකම්, දුර්ගුණ, දුසිල්වත්කම්, අශීලාචාරකම් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන සමයේ එවැනි දුර්ගුණ සහිත අශීලාචාර, අධර්මවාදී, අවිනය ජීවිතය කරගත්ත පිරිසක් හිටියා. චබ්බග්ගිය, සත්තරස, තව බොහෝ දෙනෙක් හිටියා. ඒකින්දනේ බුද්ධත්වයෙන් පළමු 20 වර්ෂය ගත වුණාට පස්සේ විනය ශික්ෂාපද පනවන්නේ ඒ අවිචාරවත් හැසිරීම නිසා. ප්‍රබුද්ධ භික්ෂු පිරිසක් හදන්න, භික්ෂුණීන් පිරිසක් හදන්න තමයි ප්‍රතිමෝක්ෂයක් දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ. ඒක දේශනා කරා කියලම තථාගතයන් වහන්සේ ජීවමාන කාලෙවත් අංග සම්පූර්ණ පිරිසක් හිටියේ නැහැ. හැබැයි තුනුරුවන් සරණ යෑම නිවන් මඟ පුහුණු වෙන කෙනා සිත කළ අර අවිචාරවත් අය, අර අශීලාචාර අය හිටියා. ඒගොල්ලෝ කරගන්න කර්ම ඒගොල්ලෝ අරන් යයි. ඒගොල්ලෝ කරන කර්මයේ විපාකයට ඒගොල්ලෝ මූණ දෙයි. අපේ භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක උපාසිකාවන් ඒ උතුම් මහා සංඝයා සරණ ගිහිල්ලා, මහා සංඝයා අනුගමනය කරමින් කටයුතු කරන්න තෝනි. ඒ උතුම් සංඝ ගුණ අඳුන ගන්න ඕන. සංඝ ගුණය ගැන ගරුත්වයක් ඇති කර ගන්න ඕන. සංඝ ගුණය පිහිට කර ගන්න ඕන. ඒ සුපටිපන්න ගුණය අඳුනගෙන මාත්‍යේ ගුණය අනුගමනය කරමි, මාත්‍යේ ගුණය මගේ පිහිට කරගනිමි, ආධාරය කරගනිමි, මගේ ගමන් මගට ආදර්ශය කරගනිමි කියන අදිස්ථාණයෙන් ඒ සංඝ ගුණය අඳුනගෙන ඒක අපි පුහුණු කරගෙන ඒ කෙරෙහි ගරුත්වයකින් අපි කටයුතු කරන්න ඕනි. පින්වතුනි, මේ පුද්ගල සරණයෙන් තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ. පුද්ගලාභිවන්දනය නෙවෙයි මේ ශාසනය ඉගැන්නුවේ. බුදු ගුණය, බුදු නුවණ පිහිට කරගන්න, දහම් ගුණය, ඒ උතුම් සද්ධර්මය, ඒ උතුම් ප්‍රඥා මාර්ගය පිහිට කරගන්න, ඒ උතුම් සංඝ ගුණය පිහිට කරගන්න, ආධාර කරගන්න.
තිසරණය කෙරෙහි ගරුත්වය නැති වුණු තැනදී. තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව විනාස වුණු තැනදී. උපාසක උපාසිකා පිරිස තුළ භික්‍ෂු භික්‍ෂුණි පිරිස තුළත් මේ ශාසනය අතුරුදහන් වෙනවා කියල තමයි කිම්බිල කියන ස්වාමීන් වහන්සේට තෙරුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ළඟට වැදගත් දෙයක්, ශික්ෂාවෙහි ගෞරව නැතිව සික්ඛාගාරවතානේ. ඒකෙ සීලයේ ගෞරවයක් නැත්තම්, සමාධියේ ගෞරවයක් නැත්තම්, ප්‍රඥාවේ ත්‍රිශික්ෂාවනේ, ත්‍රිශික්ෂාවේ ගෞරවයක් නැතුව යටත් පිරිසෙන් සීලයේ ගෞරවයක් නැතුව සීලය නොවැදගත් දෙයක් ලෙස සලකමින්, සීලය නිවනට අනුග්‍රහයක් නැති දෙයක් ලෙස සලකමින්, සීලය නිවන් මාර්ගට කිසිම අදාළත්වයක් නැති දෙයක් ලෙස සලකමින් කටයුතු කරන භික්ෂු පිරිසක් ඇති වුණොත්, භික්ෂුණි පිරිසක් ඇති වුණොත්, උපාසක උපාසිකා පිරිසක් ඇති වුණොත් මේ ශාසනය අතුරුදහන් වෙනවා. එළිය අය ගල් මුල් ගැහුවා කියලා නෙමෙයි ශාසනය අතුරුදහන් වෙන්නේ. අපිට බුදුහාමුදුරුව වදාළ ඒ උතුම් ශික්ෂාව ගැන, ඒ උතුම් හික්මන වැඩපිළිවෙල ගැන, ඒ කාය සංවරය ඇති කරන, වාක් සංවරය ඇති කරන, මනෝ සංවරය ඇති කරන ඒ උතුම් වැඩපිළිවෙල ගැන අපිට පැහැදීමක් නැත්තම්, ගෞරවයක් නැත්තම්, අපි ඒ වැඩපිළිවෙල ගමන් කරන්නේ නැත්තම්, මතක තියාගන්න, අපි පිරිහිලා යනවා, අපේ ශාසනය පිරිහිලා යනවා, අපේ ශාසනය අනාරක්ෂිත වෙනවා, අපේ ශාසනය අල්පායුෂ්ක වෙනවා. දීර්ඝායුෂ්ක නෙවෙයි, අල්පායුෂ්ක වෙනවා. අපේ ශාසනය ඇත්තට විනාශ වෙන්නේ එතනින්. ඇත්තට විනාශ වෙන්නේ එතනින්. බුද්ධ ගෞරවය නැත්තම්, ධර්ම ගෞරවය නැත්තම්, ආර්ය මහා සංඝයාගේ ගුණය ගැන ගෞරවය නැත්තම්, තමන්ට පෙන්වා දීපු උතුම් නිවන් මඟ ගැනනේ, ඒ උතුම් වැඩපිළිවෙල ගැන ගෞරවයක් පැවිදි පිරිසට නැත්තම්, ගිහි පිරිසට නැත්තම් නේ. දැක්කනේ අර දසසිල් මාතාව ගිහිල්ලා අර ගිහියෙකුට දන ගහගෙන වඳිනවා. තමන්ගේ ශාස්ත්‍රූවරයා කවුද? ශාස්ත්‍රූවරයාගේ ධර්මය මොකක්ද? ඒ ශාස්ත්‍රූවරයාගේ ධර්ම මාර්ගයේ ගමන් කරපු භික්ෂු පිරිසගේ, භික්ෂුණී පිරිසගේ පෞරුෂය කොයි වගේ එකක්ද කියලා අල්ප මාත්‍රයක්වත් අදහසක් තිබුණා නම්, අර ගීයක් ගාව පසඟ පිහිටුවයිද? මට ඒ පංචස්කන්ධ දැක්කම හිතුනේ කොච්චර ඛේදවාචකයක්ද කියලා. ඒක එක ගැන ඇති වෙන ඛේදවාචකයක් කියන හැඟීම, ඒ අනුවණකම, ඒ අනුවණකම, ඒක ඇඳුමක් ඇඳුවට ඒ ඥානය එන්නේ නැති බව. කැලණි විහාරේ ඉඳපු මිනිස්සු ඒ වඳින විදිය කැත. ඒක අපිරිය බලන් ඉන්න ඒක තියා. ඒ මොකක්ද ඒ කියලා. ඒ ඒ ඒ ඒ ඒ අඥානකම නෙමෙන මුකුත්ම නෙමෙයි හිතන තියෙන්නේ. විචාරයක් නැති අනුවන භාවයේ මිනිස්සු කෙරෙන් මතුවෙනවා. මිනිස්සු උතෙන්ටපත් වෙලා ඉන්න හේතුව පැහැදිලිනේ. ආර්ථිකය කඩන් වැටෙලා, ගිහියට ගිහි ජීවිතය ගැන අරමුණක් නැහැ, සතුටක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ, අපේක්ෂා භංගත්වය. මේව ඇතුලේ ඕනම මැජික් කාරයෙකුට මිනිස්සුන්ව වසඟ කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට. මතක තියාගන්න, තව ඉදිරියට ඔය වගේ අය හන්දියක් හන්දියක් ගානේ නිර්මාණය වෙනවා. ඒගොල්ලන්ට විශාල පිරිසක් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බිහි වෙනවා. අද මා කීවා කියලා මතක තියාගන්න. හැම තැනින්ම හොමය මතුවෙනවා. නවත්තන්න බෑ. මොකද එවැනි පිරිස් මතුවෙන්න පරිසරය හැදෙලා ඉවරයි.
මොකද කඩා වැටිච්ච සමාජයකනේ. කඩා වැටිච්ච සමාජයක. බලාපොරොත්තුවක් නැති සමාජයක. අතෘප්තිමත් සමාජයක. අපේක්ෂා භංගත්වයෙන් පිරුණු සමාජයක. ඕන කෙනෙකුට බූරුව ගන්න පුළුවන්. තුත්තිරි ගහක් හරි මිනිස්සු හොයනවා එල්ලෙන්න. බෞද්ධ මිනිස්සු බුද්ධ ගෞරවය නැති වුණා. ධර්ම ගෞරවය හරියට නැති වුණා. ආර්ය මහා සංඝයා කෙරෙහි ගරුත්වය නැති වුණා. තමන් අනුගමනය කළ යුතු ඒ උතුම් ශික්ෂා මාර්ගය ගැන, ඒ උතුම් නිවන් මඟ ගැන ගරුත්වය පැහැදීම, එය පිහිට කර ගැනීම, එය ආධාර කර ගැනීමට තරම් දරා ගැනීමක්, ඉවසීමක්, දර්ශනයක්, ඥානයක් ඒ පිරිසට නැති වුණොත් මතක තියාගන්න, මෙවැනි පිරිස්වල ගොදුරු බවට බෞද්ධ සමාජය නියත වශයෙන්ම ඉදිරියේදීපත් වෙනවා. තව එනවා, තව එනවා. එන තැන නෙමෙයි, කොහෙන් එයිද දන්නේ නැත. තව මතුවේ. එක නවත්තන්නේ. හෝ ඒ එවැනි අය මතු වුණාට එය බුදු සසුනේ පැවැත්මට හානිකර තත්වයක් නොවෙන්නේ මේ හරි භාග්‍යවතුන් වහන්සේ වදාළ වැඩපිළිවෙලේ යන පිරිස ස්ථිර වුණොත්. භාග්‍යවතුන් වහන්සේ වදාළ වැඩපිළිවෙල අනුකම්පණය කරන පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න තමයි අර වගේ බොල් දෙයට පැවැත්ම නැති කරන්න පුළුවන්. මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් ප්‍රස්ටේටඩ් නේ සමාජය සම්පූර්ණයෙන්ම විකෘතිතාවයක ඉන්නේ. විකෘතිතාවයක ඉන්නේ. ඒ මේ ප්‍රශ්නය සුළුපටු ප්‍රශ්නයක් නෙවෙයි. මේ විශාල සමාජ ප්‍රශ්නයක ප්‍රතිඵලයක් ලෙස තමයි මිනිස්සු සිවුර ඇඳගෙන හරි පන්සල්වල වැඳ වැඳ ඉන්න හරි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන තත්ත්වයට එන්නේ නිකන් නෙවෙයි. ඒක ඇතුලේ තියෙන සමාජ කඩාවැටීම, මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන අතෘප්තිකර බව, මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන අපේක්ෂා භංගත්වය, මේවා තමයි මේ අභ්‍යන්තරික හේතු. ඒ මිනිස්සු කොහේ හරි එල්ලෙනවා, කවුරු හරි ගැලවුම් කාරය හොයනවා. මේ තත්ත්වය දිගු ගමනක එක දරුණු ඛේදනීය තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. මේ වගේ කාලයක තමයි සැබෑ බෞද්ධ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ චිරස්ථිතික බව ඇති කරන්න පිරිසක් ප්‍රතිපදාවේ නියැලෙන්නට, ප්‍රතිපදාව ප්‍රගුණ කරන්නට අපවිය යුත්තේ, කැපවිය යුත්තේ. නැත්තං හරය අතුරුදහන් වෙලාම යනවා. කොසල් රජුරෝ දැක්ක හීන වගේ. කළුගල් පාවි පාවි යන්න පටන් ගනි. කළුගල් පාවි පාවි යන්න පටන් ගනි. හිස් ඇතුලේ මදෙත් අයින් කරපු ලබු කබල් යට ගිහිල්ලා ස්ථාවර වෙයි. ස්ථාවර වෙයි. ස්ථාවර වෙන්න ඕන ගලා යන ජලයක බරසාර ගල් ගෙටි. සඩ පහරෙදි ස්ථාවර වෙන්න ඕන ලබු කබල් නෙමෙයි ගල් ගෙටි. දැන් සැඩ පහරේ ස්ථාවර වෙමින් තියෙන්නේ ලබු කබල් නම් ඒක අපේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක්. අපි ආධ්‍යාත්මිකව ශක්තිමත් විය යුතුයි. ආධ්‍යාත්මිකව බලවත් විය යුතුයි. එළියේ එන ඕන අභියෝගයක් ජය ගන්න පුළුවන් වෙන්නේ ආධ්‍යාත්මිකව. අපි මේ මාර්ගය තුළ ශක්තිමත් වීම තුළ දාර්ශනිකවත් ප්‍රතිපදාවෙත් අපි නිවැරදිව ඒ පිළිවෙතෙහි පිහිටා සිටීම තුළ එතනින් තමයි රැකෙන්න පුළුවන්. අන්තිම කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා,
අප්‍රමාදයෙහි ගෞරව නැති වුණොත් මේ නොපමා වීමට අදාළ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ ශාසනේ රැකගන්නත් ශාසනේ චිරපවැත්මටත් දේශනා කරන එකක් තමයි අප්‍රමාදේන සම්පාදේත කියන එක. මේ පුහුණුව නොපමා වෙන්න ඕන. මා සිහිපත් කරනවා ඔබට. ඔබ මම තව පැවිදි පිරිස ගිහි බෞද්ධ උපාසිකා උපාසක උපාසිකා පිරිස ප්‍රමාද වෙන්න වෙන්න නේ ප්‍රවාදී වෙන්න වෙන්න මතක තියාගන්න අපේ ශාසනය අභියෝගයට යනවා අපේ ශාසනය අවුස් අඩු වෙනවා අපි මේ පුහුණුව මේ ධර්ම මාර්ගයේ හික්මීම කුසලයේ වැඩිම අකුසලයෙන් බැහැරවීම එකට ප්‍රමාද වෙන්න වෙන්න ප්‍රඥාව වැඩිම ප්‍රමාද කරන්න කරන්න තව තවත් ඔබට දකින්න ලැබෙයි මෙවැනි හිස් බොල් පිළිම ගල් පිළිම යට කරගෙන ඒ බොල් පිළිම වන්දනාව බලවත් වෙන හැටි ඔබට දකින්න ලැබෙයි අපි අප්‍රමාදී විය යුතුයි අප්‍රමාදීව කටයුතු කළ යුතුයි අප්‍රමාදීව කටයුතු කළ යුතුයි ධර්මයේ විනයයි මොකද අපි ධර්මයේ විනයෙහි අප්‍රමාදී නොනොත් අපි කුසලය වැඩිමෙහි අප්‍රමාදී නොනොත් මතක තියාගන්න අපේ ඒ ප්‍රමාද දෝෂයන්ම තමයි මේ ශාසනයට සමච්චල් කරන්න බලාගෙන ඉන්න අයගේ ආයුධ බවට පත් වෙන්නේ. ඔවුන්ට බෝල දීලා හය පාරවල් ගහනවා කියලා වැඩක් නැහැ. අපේ ප්‍රමාද දෝෂ. අපේ තියෙන අදක්ෂකම්. අපේ තියෙන අකුසලයන් තමයි මේ විනාශ කරන්න එළිය කවුරු හරි කැසකවනවා නම් එයාට මෙවලං වෙන්නේ මම කාය සංවරය ඇති කර ගැනීමට ප්‍රමාද කෙනෙක් නම් අප්‍රමාදී නැත්තම් මාව පොළඹවන්න පුළුවන් මාව පොළඹවන්න මගේ කායික අසංවරයට ඒ තියෙන උනන්දුව ඒ කය අසංවර ගති ඒක බුද්ධ ශාසනයේ පැත්තටත් අභියෝග කරන්න වෙලාවක යෙදෙන්න පුළුවන් එනිසා මම හදාගන්න ඒ කය සංවරයට අදාළ වීර්ය අප්‍රමාදිකම වාක් සංවරයට අදාළ වීර්යය අප්‍රමාදිකම මානසික සංවරයට අදාළ වීර්යය ඒ සඳහා වූ අප්‍රමාදිකම බුද්ධ ශාසනය රකින්න හේතු වෙනවා බුද්ධ ශාසනය රකින්න හේතු වෙනවා එනිසා බුද්ධ ශාසනය රැක ගන්න අපට අපේ අභ්‍යන්තරික නේ ආධ්‍යාත්මික ඉමියුන් සිස්ටම් එකනේ ශක්තිමත් කරගන්නම වෙනවා අපේ මේ කය උනත් සාමාන්‍ය මේ කය උනත් ප්‍රතිශක්තිකරණය අභ්‍යන්තරික එහි තියෙන ශක්තිය දුර්වල වෙන්න දුර්වල වෙන්න බාහිරින් එන වෛරස් බැක්ටීරියා මේ දේවල් වලට පුළුවන් අපේ කය කපාහෙලු කෙසෙල් කඳක් වගේ බිමට දාන්න. එතකොට එළිය විස බීජ තියෙන එක කොහොම නවත්තන්නද? එළිය විස බීජ වලින් කොහොමත් පිරීලා තියෙන්නේ? එළිය විස බීජ වලින් පිරීලා. එළිය විස බීජ හැම තැනම සැරිසරමින් ඉන්නවා.
අපි පුළුවන් තරම් අපේ පරිසරයේ විසබීජ නැති නරක වෛරල් පැතිරෙන්නේ නැති එවැනි තැනක් බවට පත් කරගන්න අපි උත්සාහ කරමු. ඒකට තියෙන වැඩපිළිවෙල, ඒකට බුද්ධිමත් වැඩසටහනක් හදාගත්තට කමක් නැහැ. හැබැයි අපි පළමුව කළ යුතු දේ, දෙවනුවත් කළ යුතු දේ, සියවෙනුවත් කළ යුතු වැදගත්ම දේ වෙන්නේ කුමක්ද? අපේ ඇතුළ ශක්තිමත් කරගන්න එක. ශාසනය රැකගන්නත් තියෙන සැබෑ වැඩපිළිවෙල වෙන්නේ බුදුහාඳුරුව අදාළ ක්‍රමයට. බුදුහාඳුරුව අදාළ ක්‍රමයට. බාහිරින් කරගන්න පුළුවන් ටිකක් කරගන්න වීරිය කරන්න ඕන. ඒක අත්හැරිය යුතුයයි මම කියන්නේ. නමුත් පැවිදි පිරිස වන අප වඩා බුද්ධිමත් වුණා. වඩා ගුණනුවණින් යුක්ත වුණා. ගිහි බෞද්ධ පිරිස වඩා ගුණනුවණින් පොහසත් වුණා. බුද්ධිමත් වුණා. ප්‍රඥාවන්ත වුණා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරණය වුණොත් මේක වටණ්ඩ බැරි වෙනවා. මේක ස්ථාවර ශාසනයක් වෙනවා. ස්ථිර වූ ශාසනයක් වෙනවා. දිගු කලක් පවතින ශාසනයක් වෙනවා. එහෙනම් එළියේ දේවල් නිර්මාණය වෙයි. එළියේ දේවල් නිර්මාණය වෙයි. ඒත් අභ්‍යන්තරිකව මේ කරුණු පහෙන් ශක්තිමත් නම් ඔබට බුද්ධ ගෞරවය තියෙනවා නම්, ධර්ම ගෞරවය තියෙනවා නම්, ආර්ය මහා සංඝරත්නය කෙරේ ගෞරවය තියෙනවා නම්, උතුම් නිවන් මඟ ශික්ෂා මාර්ගය පිළිබඳව ගෞරවය තියෙනවා නම්, ඊළඟට මේ වැඩපිළිවෙලෙහි අප්‍රමාදීන ඔබ බුද්ධ ශාසනය රකින උපාසිකාවක්, ඔබ බුද්ධ ශාසනයට ආවුෂ දෙන උපාසිකාවක්, උපාසකතුමෙක්, භික්ෂුවක්, භික්ෂුණියක් බවට පත්වීම ඇතුළේ මේ ශාසනය රකින්න ඔබ ලොකු මෙහෙවරක් කරපු කෙනෙක් වෙනවා. ලොකු මෙහෙවරක් කරපු කෙනෙක් වෙනවා. ඒ නිසා මේ කොටස අපේ වගකීම් කොටස බව තේරුම් ගමු. ඒකෙන් අපිත් නිවෙනවා. ශාසනයත් රැකෙනවා. ඒ වැඩපිළිවෙලේ අපිත් සංසාරෙන් නිදහස් වෙනවා. බුදු ශාසනයත් තව පිරිසකට පිහිට ලෙස ආධාර ලෙස තව චිරාත් කාලයක් ස්ථාවර වෙනවා. අද දේශනාවේ මේ කිම්බිල තෙරුන් සමග සිද්ධ කරපු ධර්ම සංවාදය ඔබත් එක්ක බෙදා හදා ගන්න ඕන කියලා මම කල්පනා කරේ. ගොඩාක් බෞද්ධෝ වික්ෂෝපයට පත් වෙලා ඉන්නේ. අනිත් අය උත්තර හොයලා දෙනකන් ඉන්න එපා. මේ කියපු කරුණු වලින් ඔබ උත්තර හොයන්න. ශාසනය රකින්න මේ කියපු කරුණු වලින් ඔබ උත්තර හොයන්න. ඔබ හොයන උත්තරය එක තිරසාර උත්තරයක් වෙනවා. මේ මාර්ගය මත පිහිටලා සෙසු දේවල් එව කල යුතුයි. කලින් කලට අපි ලෙඩ වුණාම ඇන්ටිබයොටික් ගන්නවා. ඒක ඇත්ත. අපි ලෙඩෙන් බේරෙන්න විවිධ උපායන් යොදනවා. බාහිර ඔක්කොම ඇත්ත. එව කල යුතුයි. නමුත් ඇත්ත උත්තරේ වෙන තැනක තියෙන්නේ. ඇත්ත උත්තරේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයට ඇත්ත හේතු මොනවද, ප්‍රත්‍ය මොනවද, ඒ ප්‍රශ්නේ නැති කරන නම් ඒ හේතු ප්‍රත්‍ය නැති කර ගන්න ඕන ක්‍රමය බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. අපි අන්නේ ක්‍රමය නම් මග නොහැරම රකින්න ඕන කියන එක මේ දේශනාවේදී සිහිපත් කරන්නට කැමතියි. ඉතින් අද දවසේ මේ සද්ධර්ම දේශනාවට ඔබට අහුම්කම් දෙන්න ලැබුණේ තාම ගුණයහපත් සත්පුරුෂ වෛද්‍යවරයෙක් ලෙස. මේ හලාවත මාදම්පේ ආදී ප්‍රදේශවල තාම ප්‍රකටව ජීවත් වෙලා බොහෝම හොඳ සේවාවක් කරලා දීර්ඝ ආයුෂක් නුණා යම් ආයු ප්‍රමාණයක් භුක්ති විඳලා අභාවයට පත්වෙච්ච වෛද්‍ය සී වීරසිංහ මැතිතුමාට පින් අනුමෝදන් කරන්නට ඒ දරුවන් සිත කරපු උතුම් පින්කම නිසා තමයි ඔබට මේ දේශනාව සවන් දෙන්නට ලැබුණේ. ඉතින් මදුක වීරසිංහ ඒ පුතුණුවන් සිඩ්නි නුවර ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඒ ආරාධනෙන් ආදරණීය මෞතුමිය මූලිකස්ථානේ තියාගෙන සමන් කාන්ති හේරත් වීරසිංහ මාතාව මූලිකස්ථානේ තියාගෙන තමන්ගේ ආදරණීය සොහොයුරිය
වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස විදෙස්ගත අධ්‍යාපනය ලබන ඉක්ෂි අවේසා බීරසිංහ සොහුරියත් එක්ක එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පුණ්‍ය කර්මය අද දවසේ සිද්ධ කරගත්තා. කවුරුත් හොඳට මේ සද්ධර්ම දේශනාව සවන් දුන්නා. රැස්සුණු සියලුම පින් කුසල් ආදරණීය පියාණන් නම වසරකට පෙර මිය ගිය ඇතුළු කොට සියලු නෑයන්ට මේ පින් අත් වේවා, සුපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. ඔබ අප නමින් මිය ගිය සියලු නෑයෝද උතුම් නිවනින් සැනසීමෙන් සැනසීමටම පත්වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම සම්‍යක් දෘෂ්ටික අල්පේශාක්‍ය මහේශාක්‍ය උතුම් දෙවිවරු නෙපින් අත්කර ගනිත්වා, සුවපත්ත්වා, සැපවත්ත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඒ වීරසිංහ පවුලේ දුවදරුවන්ට වගේම එම මෞතුමියටත්, බණහපෝ බුද්ධපුතුන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඔබ සැමටත් ලැබේවා. සියලු දෙනාටම යහපතක් වේවා. සම්බුද්ධ ශාසනයත් ලෝකයත් සමස්ත මිනිසුනුත් සතාසීපා සහිත සියලුම දෙනාමත් රකින්නට දෙවියෝ අපකපවෙත්වා. උතුම් දෙවියන්ගේ ආශිර්වාදය සඳහා ලැබේවා. දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවය පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා. ශ්‍රී වීරසිංහ වෛද්‍යතුමන් ඇතුළු මිය ගිය නෑයන්ටත්, දෙවියන්ටත්, ඔබ අපටත් සත්පුරුෂ කලණ මිතුරු ඇසුර ලබාගෙන ඉක්මන් භවයකදී මේ ධර්ම මාර්ගය ප්‍රගුණ කරගෙන නිවන් අවබෝධ කරගන්නට මේ පින කුසලය පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති තී. ඔබ හැම දිනාටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව සැලසේවා. සාදු සාදු සාදු.